ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රමාණ ගුවන් යානය දකුණු අප්‍රිකාවේ සිට අද අලුයම මත්තල ගුවන් තුරුපලට පැමිණියා. මෙම ගුවන් යානය දින 4ක කාලයක් ගුවන් තුරුපලේ රඳවා තබන බවයි ගුවන් තුරුපලේ ප්‍රධාන කළමනාකාර උපුල් කලන්සූරිය මහතා ප්‍රකාශ කළේ. මේ මාසයේදී අපිට ගුවන් යාන 14කට අධික ප්‍රමාණයක් ගුවන් තුරුපලට පැමිණ තිබෙනවා. ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද දින මත්තලට ගොඩබස්වා තිබෙනවා. ඔවුන් දින 4ක විවේක කාලයකින් පසුව නැවතත් තායිලන්තයේ බලා 16 වෙනිදා පිටත් වීමට නියමිතව තිබෙනවා. මේ අතර අසර්බයිජාන් සිට තවත් ගුවන් යානයක් අද අලුයම මත්තල ගුවන් තුරුපලට පැමිණියා. හම්බන්තොට වරායේ කාර්මික දෝෂයකට ලක් වූ නෞකාවක නඩත්තු කටයුත්තක් සඳහා ඉංජිනේරුවන් තිදෙනෙකු රැගෙන මෙම ගුවන් යානය පැමිණ තිබෙනවා. නවගත්තේගම කැලේවැව ප්‍රදේශයේ කුකුළු ගොවිපලකදී අනාරක්ෂිත විදුලි රැහැනක ගැටි පුද්ගල එකුමිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුකුළු ගොවිපලේ හිමිකරු බවයි නවගත්තේගම පොලිසිය පැවසුවේ. අලුත උපන් බිලිඳකු තේවත්තක වලදැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොවුඩ් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නොවුඩ් ජනපදයේ එක් දරු මවක් දරු ප්‍රසූතියක් සිදු කර බිලිඳා නිවස ආසන්නයේ තේවත්තේ වලදමා ඇති බවයි පොලිසිය පවසන්නේ.